අද අපි විවෘත සම්මේලනයක් පවත්වන රටේ ජනතාවට ශ්‍රී ලංකා පොජුරණ පෙරමුණ නැගිටීම පෙරම කතා කරා. අද මේ මොහොත වෙනකොට රටේ ආර්ථිකයේ ශක්තිමත් වෙමින් පවතින මොහොතක එදා අපි ජනාධිපතිවරණයෙන් අපිට 60 ලක්ෂයක් ඡන්ද ලැබලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපතිවරයෙක් හැටපත් වුණා. අපි විශාල බලාපොරොත්තු රාශියක් ඇතුවේ ආණ්ඩුව පිහිටෙව්වා. නමුත් අපිට කොවිඩ් අර්බුදයත් එක්ක රටේ ජීවිත ආර්ථික අර්බුදයත් එක්ක විශාල ආපසු ගමනක් අපිට යන්න තිබුණා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඒ ජනාධිපතිවරයා ඉල්ලා අසුණු. නමුත් පොදු ජන පෙරමුණ පසුබැස්සේ නැහැ. අපි එහෙනම් කල්පනා කරා අපි ගෙනාවු ගමන යන්න නායකයෙක්වයි පත් කරගන්න ඕනේ කියලා. ඒ අනුව තමයි ද අග්‍රාමාත්‍යවරයා හැටියට හිටපු රනිල් වික්‍රමසිංහ මැතිතුමාව පාර්ලිමේන්තුවේ ඡන්ද 135ක් දීලා මේ රටේ ජනාධිපතිවරයා හැටපත් කරේ. අද මේ මොහොත වෙනකොට ඒ ගමන සාර්ථක වෙලා තියෙනවා. අද මේ රටේ තීජ තෙල් පොලින් නැවතිලා විදුලිය කපන එක නැවතිලා ආර්ථිකය ක්‍රමක්‍රමයෙන් ශක්තිමත් වෙනවා. එහෙනම් අපි ආණ්ඩුවක් හැටියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද රනිල් වික්‍රමසිංහ මැතිතුමාව ශක්තිමත් කරගෙන යනවා. හැබැයි අපේ පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තිත් එක්ක තමයි අපි කටයුත්ත කරන්නේ. ඒකම එදා මේ මම කතා කරන මම ඇතුළු මන්ත්‍රීවරු 100ක 150ක් ගෙවල් ගිනි තිබ්බ. මගේ ගෙවල් ගිනි තියලා අපි දැන් ඉන්න එක දැනතු අනුන්ගේ ගෙවල් වල ඉන්නේ. නමුත් අපි එක වැරද්දක් කරනවා. ජනතා විමුක්ති පෙරමුණ රට පුරා ආණ්ඩු පිටවන්න කතා කරගෙන යනවා. නමුත් මේ රටේ අවස්ථා තුනක් ජනතා විමුක්ති පෙරමුණ මේ කටයුත්ත කරා. 71 කැරැල්ලේදී මේ රටේ 60,000ක් විතර තරුණ ඝාතනය කරා. 89 අපේ පාක්ෂිකව නාන්දන තුවක්කෝර වෙඩි තියලා මැරුවා. වැල්ලතොට පඤ්ඤා සීය නායක හමුදුරු, කොළොන්නාවේ නායක හමුදුරු, අපේ මන්ත්‍රීවරු ගණනාවක් ඝාතනය කරා. නමුත් හැමදාමත් මේක වුණාම අපි ඒක අමතක කරලා දාන. ඒ කරපු අය කවුද කියලා හොයන්න යන්නේ නැහැ. කරපු අයට දඬුවම් දෙන්න යන්නේ නැහැ. ඒ නිසා තමයි අපි ආණ්ඩුවට අද යෝජනා කරන්නේ පෞගී කාලේ කැරලි කෝලාහල කරපු ගෙවල් ගෙන තියපු අය අඳුනගෙන ඒ සියලු දෙනාටම දඬුවම් කර හැකි කොමිෂන් තබා පත් කළේ අය අඳුනගෙන ඒ දඬුවම දෙන්න ඕනේ කියලා. එහෙම නැත්නම් හැමදාමත් වේදිකාවේ කතා කරනවා මිසක් ඒක මගහැරලා යනවා. තමුන්නාන්සල දන්න 89 මොනතරම් භීෂණයක් මේ රටේ ඇති කරාද කියලා. කොයිතරම් ප්‍රාදේශීය නායකයෝ ගණනාවක් ගින්න මරලා දැම්මද කියලා. මේ සරත් ඒක කරන්න තමයි උත්සාහ කරේ. අපේ ගෙවල් ගිරිතිබට අපේ ජීවිත නැති වුණේ නැහැ. එහිඳ අපි ඒ ගමන තවමත් යනවා. මේ රට නැවත අපේ පක්ෂේ බලයට පත් කරන්න අපි ඒ කටයුත්ත කරනවා. අපිට හොඳ නායකයෝ දෙන්නෙක් ඉන්නවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තෙහින්ද තමයි අද අපි මේ වගේ රැස් වෙන්නේ. එදා අපිට මේ වගේ රැස් වෙන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. එල්ටීටී කණ්ඩායම බෝම්බයක් ගායිද? එහෙම නැත්නම් වෙන කටයුත්තක් කරයිද කියලා. මේ පළාතේ තෝරන තරම් ඇති එල්ටීටී සංවිධානය නිසා මේගේ සොල්දාදු කෝච්චි වලින් බෝම්බ වලින් මේගේ ඇති. අපි ඒ කාලේ මාසෙකට මරණවල් 10ක් 15ක් ගිහලා ගෙවල් වලින් බැනුම් අහනවා අපේ මිනිස්සු මරනවා මොකද්ද කරන්න කියලා. ඔව් කියන්න කියන්න පොඩක් ඉන්න. ඉතින් මේ එහෙම තත්ත්වයක් තියදී මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අභියෝගේ බාරගත්තා. 2005 එතුමා ජයග්‍රහණය කරාම යුද්ධය අවසන් කරා. අද පේදුරු දුන්නේ ඉඳන් දෙවන් දොර දුන්නුටම කිසිම කෙනෙකුට බයක් යාක් නැතුව ගමන් කරන්න පුළුවන්. බස් එක නැගලා කෝච්චි එක නැගලා ගමන් කරන්න පුළුවන්. එහෙම තිබිච්ච රටක් නෙමෙයි. ඒ මහින්ද රාජපක්ෂ මැතිතුමා යුද්ධය අවසන් කරා. අද එහෙනම් ආර්ථික ධර්ම ගෙනියන්න ඒක ජයග්‍රහණය කරන්නයි ඕනේ කරන්නේ. එහෙනම් ඒ ගමන තමයි අපි යන්නේ. ඒ ගමන ශක්තිමත් කරන්න තමයි අපි ක්‍රියා කරන්නේ. අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා හැටියට මහින්ද රාජපක්ෂ මැතිතුමාත් මේ පක්ෂය නිර්මාණය කරපු බැසිල් රාජපක්ෂ මැතිතුමාත් අපි නැවත මේර පක්ෂය බලයට පත් කළ මේ රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම වැඩ පිළිවෙල කර යන්නේ. ඒකට අපේ රටේ ජනතාව අපිත් එක්ක ඉන්නවා. එදා භීෂණයක් එක්ක කොහොම අපේ අය බය වුණා. අපිට ගෝල් ෆේස් එකට ගියාම මෙතනත් ඇති ගුටි කාපු අය, බේරවැවට දාපු අය. නුතේ සියලු දෙනා මඳ අපිත් එක්ක ඒකරාශ වෙලා මේ ගමන යන්න ලෑස්ති වෙලා ඉන්නවා. අපේ ගම්වල අපි ගමෙන් ගමට අද යනවා
අපේ උදවියත් එක්ක සාකච්ඡා කරන්න. එහෙනම් හුඟක් අය හිතාගෙන හිටියා පොදුරජන පෙරම මැරිලායි කියලා නෑ. පොදුරජන පෙර තම ශක්තිමත් ඉදිරියට යනවා. ඒකේ නායකත්වයේ බැසිල් රාජපක්ෂ මැතිතුමා අරගෙන ඉන්නවා. අපේ ලේකම්තුමා කාර්යවසම් මැතිතුමා ඉන්නවා. මේ පළාතේ නායකයෙ හැටියට රෝහිත අබේගුණවර්ධන මැතිතුමා ඉන්නවා. එහෙනම් අපි ඉතාම ශක්තිමත් වැඩපිළිවෙලකට යනවා. එහෙනම් තමයි අපි කියන්නේ ඕනෑම මැතිවරණයක් තියන්න අපේ මැතිවරණයට මුහුණ දෙන්න ලෑස්ති කියලා. දැන් ඊයේ පෙරේද තිබ්බා සියලු පක්ෂයත් එක්ක මේ රටේ යුද්ධය පිළිබඳව 13ක පිළිබඳව කතා කරන්න අපේ කාර්යවසම් ලේකම්තුමා බොහෝ පැහැදිලි කරා 13 දෙනවා නම් අපි කොහොමද කරන්න ඕනේ කියලා. අපේ මහරංගතත්වයේ අදහස ගන්න ඕනේ. රටේ ජනතාවගේ අදහස ගන්න ඕනේ. ඒ අනුව ක්‍රියා කරන්න ඕනේ කියලා. ඒකට ආව සදිත් ප්‍රේමදාස මහත්මයා. එතුමා කියපු දේ අපි කාටවත් තේරුණේ නැහැ. දලසලහ පර්මාව ඒ කියපු දේ අපිට තේරුණේ නැහැ. නෝ ජනාධිපතිතුමාක් වේ 13 දෙන්න මම කැමතියි. හැබැයි සියලුම පක්ෂ එකඟ වෙන්න ඕනේ කියලා. ඉතින් මේකයි தත්ත්වේ. එහෙනම් මේ පිළිබඳව අපි කිව්වා අපි ජනතාවට කිව්ව අලුත් ව්‍යවස්ථාවක් හදනවා. ඒ ව්‍යවස්ථාව අනුව ක්‍රියා කරන්න කියලා. අපි එතෙන්දි යෝජනා කරේ ඒ අලුත් ව්‍යවස්ථාව ඇති කළා. ඒ ව්‍යවස්ථාව අනුව ක්‍රියා කරන්න කියලා. එහෙනම් අපි අද සතුටු වෙනවා අගලවත්තට අවිලා තමුන්නාසලත් එක්ක මේ වගේ සාකච්ඡා කරන්න. අපේ බොහෝ කතිකෝ පිරිසක් ඉන්නවා. එහෙනම් දීර්ඝව කතා කරන්න යන්නේ තමුන්නාසල සියලු දෙනාටම සුබ පතමින් මගේ වචන සුවල්පව සංකල්ප බොහෝ